තුන් වහන්ස අපේ හිතේ යම් බලාපොරොත්තු ඇති වෙනවා අපි අනාගතයේදී මෙහෙම කරනවා මෙහෙම කරනවා විදිහට. නමුත් ඒ දේවල් අර විපරිණාම ධර්මයට යටත් වෙනවායි කියලා අපි හිතනවා. නමුත් ඒ විදිහට බලාපොරොත්තු ඇති කරගැනීමෙන් අපි සංසාර ගමන දික් වෙන එකක් තියෙනවා. බලාපොරොත්තු ඇති කර ගැනීම හොඳයි. හිතේ උපදින රාගය ද්වේෂය මොහේ උපදිනකොටම කපා දානවා කියන බලාපොරොත්තු. හරියට හරි. ඒක හොඳයි. හැබැයි මම මේ සැප සම්පත් මේ පංචස්කන්ධය මේ රූප උපාදානය කරගන්නවා කිව්වනම් ඒ බලාපොරොත්තුව නම් වැරදි. ඒකෙන්ද බලාපොරොත්තුවත් හොඳ පැත්තකට තියෙනවා. නරක පැත්තකටත් තියෙනවා දෙපැත්තක්. හැම දෙයක්ම හොඳ නරක දෙකක් තියෙනවා. කල්පනා කරන්න ඕන අර රාග දේශ මොහ හිතේ උපදින්නට එන හැම වෙලෙම බෙල්ලෙන් අල්ලලා උදුරලා කපා දානවා මාර්ලා දානවා කියලා බලාපොරොත්තු වුණොත් හරි. ඒකෙන් සස්සර ගමන දිග වෙනවාද? ඒකේ නරක පැත්තට බලාපොරොත්තු ඇති. නරක පැත්තට බලාපොරොත්තු වුණොත් අනිවාර්යෙන් රාගය ද්වේෂය මොහ අනුසය හැටියට උපදිනවා. සස්සර ගමන දික් වෙනවා. උපාදානිය සිද්ධ වෙනවා. සමුදය නිරෝධ වෙන්නේ නැහැ. අනුසය උපදිනවා.